මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක ඒකේ අර ව්‍යුහාත්මක දෙයින් අතෑරලා යම්කිසි දේශපාලන තර්කයක් හැටියට විතරක් අපි මතු කරපු අවස්ථා තමයි මම හිතන්නේ බොහෝ වෙලාවට පෙනුනේ. නැත්නම් ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය, සමාජීය ප්‍රජාතන්ත්‍රවාදය, සංස්කෘතික ප්‍රජාතන්ත්‍රවාදය කියන දේවල් අපි අපේ අතින් ගොඩක් වෙලාවට මගහැරුණ දේවල්. ඒවැයි ප්‍රතිවිපාක තමයි අපි අද දවසේ මේ විඳින්නේ. ඉතින් නැවත වතාවක් අපිට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතාමත්ම ඛේදනීය අවස්ථාවක. නමුත් ඒක අපි කළ යුතුයි. හැබැයි අපි ඒක කළ යුත්තේ අර අපි සිවිල් සමාජිකයන් හැටියට අපෙන් මිශ්‍රච්ච ප්‍රජාතන්ත්‍රවාදී අරගලවල අපි කොහෙද හිටියේ කියන එකක් ඔළුවේ තියාගෙන තමයි මං හිතන්නේ අපිට මින් ඉදිරියට වැඩ කරන්න සිද්ධ වෙන්නේ. මේ දවස්වල අපි මේ අර්බුදය ගැන ගොඩක් වෙලාවට සමාජ ජාලය හරහා එහෙම නැත්නම් වෙන කතා බහ ගැන යම් කිසි විදිහකට බලනකොට ගොඩක් වෙලාවට මේක අර අපි එක්කෝ නිකන් මේක අර ව්‍යවස්ථාව පිළිබඳ ගැටලුවක් හැටියට දකිනවා. ව්‍යවස්ථාව කොහොමද අර්ථකථනය කරන්නේ, කවුද අර්ථකථනය කළ යුත්තේ, කොහොමද අර්ථකථනය විය යුත්තේ කියන සාකච්ඡාව යනවා. අනිත් පැත්තට මේක මහා විහිළුවක් බවට පත් වෙලා දැන් Facebook එහෙම බලනකොට මං හිතන්නේ දවසකට 1000ක් විතර ජෝක්ස් එනවා දැන් මේ වෙනකොට විවිධ තලවලින් ප්‍රජාතන්ත්‍රවාදයත් විහිළුවට පත් කළා, දේශපාලනයත් විහිළුවට පත් කළා, සියල්ලම මහා විහිළුවක් බවට පත් වෙලා. හැබැයි මං හිතන්නේ මේකත් ඉතාමත්ම භයානකයි. එක අතකින් මේක ව්‍යවස්ථාව පිළිබඳ ගැටලුවක් නෙවෙයි. මට නම් මේක දැනෙන්නේ ව්‍යවස්ථාව අපිට එකිනෙකාට එක එක විදිහට මේක අර්ථකථනය කරන්න පුළුවන්. මේක ව්‍යවස්ථාවට එහා ගිහිල්ලා මේක දැන් සදාචාරාත්මක ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ව්‍යවස්ථාවෙන් හරි මෙහෙම කරන්න යම් කිසි විදිහකට අවස්ථාවක් තියෙනවා කියලා කවුරු හරි කිව්වත් සදාචාරාත්මකව මෙහෙම හැසිරෙන්න මේක වැරදි කියන එක අපි පිළිගන්නවනවා. වැරදි කියන එක අපිට සනාථ කරගන්න වෙනවා. දේශපාලනයට සදාචාරයක් අවශ්‍යයි කියන එක මං හිතන්නේ අපි නැවත මතක් කළ යුතුයි. අපේ දේශපාලඥයන්ගෙන් අපි මේ සදාචාරය බලාපොරොත්තු වෙන්න වෙනවා. ඒ සදාචාරය දේශපාලනයෙන් අයින් කරන එකත් මම දකින්නේ දේශපාලනය මහා විහිළුවක් වෙලා තියෙන එක. දේශපාලනය නිකන් අර කානුවේ තියෙන දෙයක් බවට පත්වීම මේ මොහොතේ ඉතාමත්ම භයානක දෙයක් හැටියට මම දකින්නේ. නැවත වතාවක් අපිට ඉල්ලන්න වෙනවා අපේ දේශපාලඥයන්ගෙන්, දේශපාලන පක්ෂවලින්, දේශපාලනය කතා කරන අයගෙන් සදාචාරයක් බලාපොරොත්තු වෙන්න වෙනවා. ඊටත් වඩා දේශපාලනයේ යම් කිසි විදියකට අපි මීට වඩා ඉහළ තැනකට ගේන්න ඕනේ. දේශපාලනය කියන එක අවශ්‍ය දෙයක්. දේශපාලනය කියන දේ හොඳ දේවල් කරන්න පුළුවන් දෙයක්. දේශපාලනය කියන්නේ මේ නිකන් කැත කතාවක් විතරක් නෙවෙයි. ඒ දේශපාලනයේ තියෙන ඒ ගෞරවය, ඒ දේශපාලන සංස්කෘතිය මීට වඩා සදාචාරාත්මක ගෞරවනීය දෙයක් බවට අපි පත් කළ යුතුයි. ඒ වෙනුවෙනුත් අපි පෙනී ඉන්න ඕනේ කියන එක මම හිතන්නේ මම තරයේ විශ්වාස කරන දෙයක්. මේ තියෙන මේ තුප්පහි මේ තියෙන මේ ඉතාමත්ම ජරා දේශපාලනය සාමාන්‍යකරණය විය යුතු නෑ. ඒක නෙවෙයි අපි පිළිගත යුත්තේ. ඊට වඩා ඉහළ දෙයක් මෙතන තියෙනවා කියන එක සහ ඒ වෙනුවෙන් අපි සටහන් කළ යුතුයි.